රංගන ශිල්පියෙක් රංගනයට කරන කැපකිරීම ගැන අපි අමිලයි ගොඩක් කියලාට අපි ලංකාපි ගත්තත් ලෝක ගත්තත් එහෙම චරිතයක් වෙනුවෙන් කැපවෙන ටිකක් ගැන කතා කරන අඩුුව නයගේ ඒ කැපවීම සම්බන්ධය කතා කරනටය අඩු නිසාම මේ කතා ඉලිට ගැන්නේ. කොවිඩ් කාලේ කොවිඩ් ඇවිලා හොඳ වෙන්නත් කලින් ඇවිල්ලා තමන්ට ලැබෙන ්‍රාමයකට රංගන දායකත්වය දෙන්න මහිතන්නේ කසුන්ට අවස්ථාව කම් වෙනවා. කොඩි ගහ යටදේ. කොඩිගහයට. කොවිඩ් හොඳ වෙන්න ඕන එන්න එලියට සමන එහෙමනේ එ කොවිඩ් ටූල් කඩලවිල්ල මෙයා එක් කරා. Anytime combo ඔබත් අදම 555 reload කර activate කරගන්න SLT Mobitel. නෑ එහෙම නෙමෙයි. ටිකක් අසනීප තත්ත්වයක් තිබුණා. මම හිතන්නේ ඒක පොඩ්ඩක් මතක් කරමු. මොකද කොඩිගහයට කියන්නේත් කසුන්ගේ ජීවිතයේ රංගනය පැත්තෙන් ගත්තම ඉතාම හොඳ අවස්ථාවක් සහ හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණ තැනක්. ඔව්. කොඩිගහයට කියන්නේ මට මගේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් ඒක නිවැරදි කියලා මම හිතනවා. ඇත්තටම මම ඒ වෙලාවේ කොවිඩ් පීරියඩ් එකේ මට කොවිඩ් හැදුනා. හැදලි වෙරලා ටිකක් සනීප අතට හැරිමින් ඉන්නකොට මට කෝල් එකක් එනවා ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පී සේවීර කනිෂ්කගෙන්. සේවීර කනිෂ්ක කතා කරා කියලා කියන්නේ දැන් මට දැන් කොවිඩ් හොඳ වුණා. හොඳම වෙලා ගියා. ඊට පස්සේ කොහමරි මම කොළඹට ඇවිල්ලා ඉවරලා මම ජගත් මනවරණ අයියර මම කිව්වෙත් නැහැ මට මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා. හැබැයි මං හිතන්නේ කාටවත් බෝ නොවෙන තැනක මම හිටිය කියලා මම හිතනවා. ඉතින් මට තේරුණා ඇවිල්ලා ඉවරලා හරි කරන්න ගියා. අම්බ බාරගත්තනේ කරපංකෝ කරන්න ගියාට පස්සේ තමයි තේරුණේ ගන්න වුණා කිහිප වතාවක් ෂොට් එක ගන්න සිද්ධ වුණා. හැබැයි මම කිව්වේ නෑ මේ කොවිඩ් දිලා ඉන්න නිසා තමයි මට අයිය අමාරු වෙන්න කියලා කිව්වේ නෑ. අර තියෙන හිතේ තියෙන මේ ඕනකමට මම කරා. ඉතින් එහෙම තමයි ඒ චරිතේ මට මුල් අවස්ථා ටිකේ මම හිටියේ එහෙම. පස්සේ පස්සේ මම ටිකෙන් ටික ටිකෙන් ටික හොඳ වෙනකොට මං හිතන්නේ චරිතේ අවතීර්ණ වෙන්න පුළුවන්කම ලැබුණා.